And now, live at 8. අයිබෝන් එක් වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 8 සමගින්. අදත් live at 8 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. අමරිකානු ජනාධිපතිවරණ සටනේ ජෝ බයිඩන් ඉදිරියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ට්‍රම්ප් කියයි. We won states that we weren't expected to in Florida. We didn't win it. We won it by a lot. රටපුරා යලි මතුවන ඇඟලුම් කම්හල් ආසාදිතයින් හොරණින් අගලවත්තෙන් සහ රත්නපුරෙන් ආසාදිතයින් 27 දෙනෙක් රට වසා නොදැමීමට හේතුව ජනපති කියයි අපිට ඉස්කෝල වහන්න කියත හැකි අපි බලන්න ඕනේ ඉස්කෝල වහලා තිබීමේ ඉම්පැක්ට් එක අවුරුදු ගානක ඉම්පැක්ට් එකක් එන එකේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රජයට රතු එළියක් මේ ක්‍රියාවලිය තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්තම් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විදිහට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන මේ තාක්ෂණික කමිටු වලට සක්‍රිය ලෙස දායකත්වය දැක්වීමෙන් අපි ඉවත් වෙන්න තීරණය කළා මෙරට කොරෝනා පාලනයට ලෝක බැංකුවෙන් පැසසුම් अमेरिकानु जनाधिपतिवरणे दैनट निकुत्वी अति प्रतिपलवलट अनुव डेमोक्रेटिक पक्षापेक्षक जो बाइडन इदिरियेन सिटिनवा अमेरिकानु जनाधिपतिवरणे प्रतिपल निकुत्वन अतरतुर जनपति डोनाल्ड ट्रंप चंद गणनय किरीमे कटयुतु नवतन लेसट श्रेष्ठाधिकरणय हमुवट यन बव पवसीम जात्यांतरय तुल महत् आंदोलनयक् अति कला ඉදිරි සිවසර වෙනුවෙන් ඇමරිකාවේ පාලන බලය හිමි කර ගන්නා ලෝක බලවතා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් ඇමරිකාවේ 59 වැනි ජනාධිපතිවරණ නිල ඡන්ද විමසීම ඊයේ පැවැත්ුණා. ඇමරිකානු ජනාධිපතිවරණයේ දෙසට මුළු ලොවෙහිම අවධානය යොමු වන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා ජාත්‍යන්තර අර්බුදවලදී ලෝකයට ප්‍රතිචාර දක්වන අන්දමින් දැඩි බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයෙකු බවට පත්වීම හේතුවෙන්. ජාතික මට්ටමින් වැඩිම ඡන්ද හිමි කර ගන්නා අපේක්ෂකයා සෑම අවස්ථාවකදීම ජයග්‍රාහකයා නොවන බැවින් ඇමරිකානු ජනාධිපතිවරණය සුවිශේෂී වනවා. ජනතා ඡන්දය වෙනුවට ඡන්ද විද්‍යාල දිනා ගැනීම සඳහා ප්‍රධාන අපේක්ෂකයන් කරට කර තරග වදින මේ ජනපතිවරණ සටනේ ඡන්ද විද්‍යාල 538ක් අතුරින් 270ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දිනා ගන්නා අපේක්ෂකයාට ජනපති පුටුව හිමිවනවා. ඇමරිකානු ජනාධිපතිවරණයේදී මෙලෙසින් ඡන්ද විද්‍යාල ජයග්‍රහණය කිරීමේදී තීරණාත්මක භූමිකාවක් නිරූපණය කරන ප්‍රාන්ත බවට පත්වන්නේ ෆ්ලොරිඩා, ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, මිනසෝටා සහ උතුරු කැරොලිනා ප්‍රාන්තයි. ඇමරිකාවේ පවතින ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තිය නිසා මිලියන 100කට අධික ඡන්දදායකින් මෙවර පූර්ව ඡන්දය භාවිත කිරීමට පෙළඹී තිබුණා. ගත වූ සියවස තුලදී වැඩිම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවක් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රකාශයට පත්වීම විශේෂත්වයක්. සෑම වසරකම පාහේ ජනාධිපතිවරණ නිල ඡන්ද විමසීමේදී මුලින්ම ඡන්දය භාවිත කරන නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ ඩික්ස්විල් නොච් ගම්මානයේ වැසියන් මෙවරත් මුලින්ම ඡන්දය භාවිත කළා. කෙසේ වෙතත් අද පෙරවරු වන විටත් ප්‍රාන්ත රසක ප්‍රතිපල නිකුත් වී අවසන් වූ අතර එම ප්‍රතිපලවලට අනුව ඉදිරියෙන් සිටියේ ඡන්ද විද්‍යාල 220ක් ජයග්‍රහණය කළ ඩෙමොක්‍රැටික් අපේක්ෂක ජෝ බයිඩන්. ප්‍රතිපල නිකුත් වෙමින් පවතිද්දී අදහස් පළ කළ ජෝ බයිඩන් පැවසුවේ අවසන් ප්‍රතිපලය සඳහා යම් කාලයක් ගත විය හැකි බවත් දැනට තමන් සිටින තැන පිළිබඳව සතුටු වන බවයි. එමෙන්ම ජයග්‍රාහී මාවතේ තමන් පසු වන බවත් ට්‍රම්ප් මෙන් ජයග්‍රහණය පිළිබඳව කලින් සඳහන් කිරීමට තමන් හට කිසිදු හදිසියක් නොමැති බවත් ජයග්‍රහණයේ අපේක්ෂාව පෙරදරිව පසු වන බවත් බයිඩන් පැවසුවා. Your patience is commendable. We knew this was going to go long, but who knew we're going to go into maybe tomorrow morning, maybe even longer. But look, we feel good about where we are. We really do. Keep the faith, guys. We're going to win this. Thank you, thank you, thank you. මේ අතර නිල ප්‍රතිපල නිකුත් වෙමින් තිබියදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කළ රිපබ්ලිකන් අපේක්ෂක ජනපති ට්‍රම්ප් පැවසුවේ විශිෂ්ට ජයග්‍රහණයක් තමන්ට හිමිවනු ඇති බවයි. ජයග්‍රහණය සමරීමට පමණක් තමන්ට ඉතිරිව ඇති බව සඳහන් කළ ට්‍රම්ප් ප්‍රතිපල නිකුත් වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් ඡන්දය ගණනය කිරීම නවතා දැමිය යුතු බවත් ප්‍රකාශ කළා. Thank you very much, please, sir. Thank you. This is without question the latest news conference I've ever had. So we'll be going to the US Supreme Court. ජාත්‍යන්තර දේශපාලනය තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීමක් වූ අතර ඇමරිකානු මැතිවරණ නීතියට අනුව එය පටහැනි බැවින් අඛණ්ඩව ඡන්දය ගණනය කිරීමේ කටයුතු සිදු කළ යුතු බවයි එරට මැතිවරණ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. නිකුත් වූ ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින ජෝ බයිඩන්ගේ මැතිවරණ ප්‍රචාරක කළමනාකාර ජෙන්නෝ මාලේ ට්‍රම්ප් සිදු කළ මෙම ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කරමින් පැවසුවේ මෙතුලින් ඇමරිකානුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි වී යන බවයි. මෙවන විට නිකුත් වූ ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල 224ක් ලබා ගනිමින් ඩෙමොක්‍රැටික් අපේක්ෂක ජෝ
බයිඩන් ඉදිරියෙන් සිටිනවා. රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හට හිමි වැත්තේ ඡන්ද විද්‍යාල 213ක ජයග්‍රහණය පමණයි. अमेरिकानु जनाधिपतिवरणीय समस्त प्रतिपाल तमत निकुत्वी नतत् प्रतिपाल पिलिबतव लो बोहो रटवल दक्वान्ने दडी उनंदुवक जनाधिपतिवरण प्रतिपाल अपे रटट केसे बलपायद एगेन अप विमसा बलवे ज्येष्ठ माध्यवेदी मोहन समरनायक महतागेन මේ පක්ෂ දෙකම නිර්මාණය වෙන්නේ මුදුන බිලියනර්ස් වලින් ජනාධිපති ධූරයට එන්නේ ප්‍රකෝටිපති උන් බලයට ආවම ඒ ප්‍රකෝටිපතින්ගේ සුබ සාධනෙට තමයි මුල් තැන දීලා තියෙන්නේ රිපබ්ලිකන් පක්ෂයේ සංක්‍රමණිකයන්ට කැමති නැහැ ඔවුන්ගේ පැමිණීම පාලනය කරන නම් ඩිමොක්‍රටික් පක්ෂයේ හිතන සංක්‍රමණිකයෝ අපේ රටට එන්න ඕන ඔබට මතක ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් එක් අවස්ථාවක අපේ වගේ රටවලින් එන මිනිසුන් ගැන සඳහන් කරමින් අපේ වගේ රටවල් ඇඳින්නුවේ ඔහුගේ වචන වලින් කියනවනම් shit hole countries වැසිකිලි වලවල් වගේ රටවල් ලෙස තමයි ඔහු ඒව ඇඳෙන්නේ මේ අපිට පැහැදිලි වෙනවා ඇති ඔවුන්ගේ තිබෙන ආධිපත්‍යවාදී සහ අධිරාජ්‍යවාදී ආකල්පය සෙසු රටවල් සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ වෙනස ඒවා ඒ විදිහටම ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකිරීම නමුත් ක්‍රියාවෙන් ලොකු වෙනසක් ඇත්තේ නැහැ මේ අතර එක්සත් ජනපද ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම අතරතුර ප්‍රතිඵල නිකුත් කිරීම පමාවීම ගැන මෙරට ඇතැම් ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඒ පිළිබඳව විමසීම හේතුවෙන් සභාපතිවරයා ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේම ප්‍රතිචාර දක්වා තිබුණා එක්සත් ජනපද ජනාධිපතිවරණේ ප්‍රතිඵල සඳහා මා විමසීමෙන් පළක් නැත ප්‍රතිඵල ප්‍රමාදය ගැන අපට කළ හැකි දෙයක් නැත යන්න එහි සඳහන්ව තිබුණා මේ අතර ඇමරිකානු ජනාධිපතිවරණ සටන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහන්ද දක්නට ලැබුණා ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීම අඛණ්ඩව කළ නොහැකි බවත් ජන ජීවිතයේ රටේ ආර්ථිකය සහ අන් සියලු පැතිකඩ සමබරව සැලකිල්ලටගෙන අවබෝධයෙන් යුතුව තීරණ ගත යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොවිඩ් මර්ධනකාර සාධන බලකාය අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. कोविड मर्दन कार्य साधक बालकाय अद पेरवरुए रसुने जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन एहिदी तुरुद्रुह सन्निवेदन ताक्षण नियोजित आयतने सभापति जयंत द सिल्वा महता विसिन सुइन सिटीमु डिजिटल व्याप्तिय जनाधिपतिवरया वेत हंदुन्ना दुन्ना पशु कार्य साधक बालका रस्वीमेदी जनाधिपति वरिया रटे पवतिन निरोधहीन एंद्री नीति तत्व संबंधेन अदहस पलकला मे रट दुवांड नंग मेन मेवा करगान्न कियन एक एक हरियट ताम मिनिसु अतर गिहिल्ला ने कर्फ्यू दम्मोत तमाई गेदर हिन्ने एव नत्तं एकक्वत करन्ने इतिन दैन विशेषयेन्म स्वयं रेकिया करन अय बिजनेस करन अय इतिन एगोल्ला हमदाम मट एवन्ने मी मे वहागन तियन्न एपा वहागन तियन्न एपा मम गेदर इंदला मिहाट एनकोट एम्बुल देनिया हंदियेन एनो අහමදාම ඉතන කඩයක් තියෙනවා බත් පැකට් විකුණන ඊළඟට ඉන්නවා ඉන්දියා අප්ප හදලා විකුණන එක වැඩි අරවා මේවා විකුණන එක කඩයක් තියෙනවා අද එනකොට මේ කෙනෙක්වත් නැහැ මාසික වේතනයක් අරගෙන මේක කරන හැට ගාණක් නැහැ ලොක්ඩවුන් කරාට කොච්චර ඒගොල්ලන්ට මාසේ පඩිය එනවනේ හැබැයි මේ අය දවස් 10ක් වහලා තියෙනවා කිව්වම ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ දවස් 10න් හම්බ කරපු එක කවර් කරගන්න අවුරුද්දක් යන්න පුළුවන් ප්‍රෙසිඩන්ට් උනාත් මිනිස්ටර් උනාත් දේශපාලඥය උනාත් ඩොක්ටර් ස්ලාවුනා හැම කෙනෙක්ම මේ සමස්ත මේක අරගෙන ඕන මේක ක්‍රියා කරන්න අපිට ඉස්කෝල වහන්න කියත හැකි අපි බලන්න ඕන ඉස්කෝල වහලා තිබීමේ ඉම්පැක්ට් එක වෘදු ගානක ඉම්පැක්ට් එකක් එන එක කොච්චර කිව්වත් ජනතාවට හරි අමාරුයිනේ මේක කරවන්න ටෙස්ටිං ටික කරලා හරියට ට්‍රේසිං ටික කරලා ඊට පස්සේ මේගොල්ලන්ව ක්වොරන්ටයින් කරන එක හරි විදියට කරලා ජනතාව දැනුවත් කරොත් මේවා තමයි ගොල්ල පිළිපදින්න ඕන කියන එක එතකොට අපිට පුළුවන් මේ රට අරලා සාමාන්‍ය ඒවා ස්කෝල් ආරින්න මේවා ටික කරගන්න පුළුවන් ඒක තමයි ඉතින් අපේ ඉලක්කය විය යුතු COVID-19 වෛරස් ආසාදනයේ වූ තවත් රෝගීන් 274 දෙනෙක් අදත් මෙරටින් හඳුනා ගත්තා ඔවුන්ගෙන් 267 දෙනෙක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනාගත් අතර සෙසු 7 දෙනා හඳුනාගත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12018ක් දක්වා ඉහළ ගියා මේ අතර මීට පෙර ආසාදිතයින් වාර්තා වූ හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 23 දෙනෙක් අද හඳුනාගත්තා
होरण प्रदेश प्रधान पिले अंगुलुम कर्मांत शालावकिन कोविड-19 वायरस आसादने कांतावक मीट दिन कीपेकट पेर हंदुनागत्ता පසුව කරන ලද PCR පරීක්ෂණ වලින් තවත් රෝගීන් 34 දෙනෙකු හඳුනාගත් අතර ඇංගලුම් කර්මාන්ත ශාලාව తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. පෙරේදා කරන ලද PCR පරීක්ෂණ 250කින් තවත් රෝගීන් 23 දෙනෙකු අද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. අපිට තාම විමා සහිත වාර්තා ප්‍රමාණ පමණ ලැබිලා තියෙන මොකද මේ වාර්තාව කරන ලද පරීක්ෂණ වලින් 750ක් අපි ඊයේ දවසේ කරේ 440ක් කරා පෙරේ දවසේ. ඒක මේක වාර්තා කොන්තුන් 95ක් පමණයි අපිට ලැබිලා තියෙන්නේ. ඒතර ඉදිරියේදී මේක වාර්තා වෙන ආකාරය සහ ওই රෝගීන් වාර්තා වෙන රටාව අධ්‍යයනය කරලා බලලා අවශ්‍ය ඉදිරි කටයුතු ක්‍රියාම තීරණය කරනවා. මේ අතර හොරණ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු රත්නපුර දම්බුලුවන කහවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකටද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනේ කාවත්ත ග්‍රාමීයදාරී වසමින් COVID-19 ආසාදිතයෙකු වාර්තා වී ඇත. මේ අනුව එම කාන්තාව ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු අතර ඇයගේ සැමියා සහ දරුවෙකුද රෝහල්ගත කෙරුණා. තවත් ආශ්‍රිතයින් 130 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ අතර කළුතර අගලවත්ත ප්‍රදේශයේ ඇති තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් රෝගීන් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශ සඳහන් කළේ ඇඟලුම් සේවිකාවකට සහ තවත් 2 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබු බවයි. වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කෙන් සහ කොළඹ මහනගර සභා සීමාවෙන්. එයින් ඔබට ගොස් කොළඹ දිස්ත්‍රික්කෙනුත් ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කෙනුත් රෝගීන් විශාල ප්‍රමාණයක් අපිට වාර්තා වුණා. ඊට අමතරව රටේ හැම දිස්ත්‍රික්කයකින් 5 අපිට රෝගීන් වාර්තා වුණා. ඒ වාර්තා වෙච්ච සියලුම දෙනා කොයි ආකාරයකින් හෝ පැලියගොඩ සහ මිනුවන්ගොඩ මෙපොකුර ආශ්‍රිතව සමයි අපිට වාර්තා වුණේ. ඒ වගේම තමයි මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වුණ රෝගීන් ප්‍රමාණය මේ වන විට යම් කිසි විදියක අඩුවක් දක්වනවා. වැඩි වශයෙන්ම අපිට වාර්තා වුණා පැලියගොඩ මත්ස්‍ය වෙළඳපළ ආශ්‍රිතයින් අතරින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ ආශ්‍රිතයින් අතරින් තමයි මේ රෝගය වාර්තා වන්නේ. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 274 දෙනෙකු අදත් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් ගණන 12018 දක්වා ඉහළ ගියා. දැනට දවසකට 300කට වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. දැනට පළවෙනි ආශ්‍රිතයන් සහ දෙවන ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානවල සහ ගෙවල් නිරෝධායන වෙමින් ඉන්නවා 67000කට වැඩි ප්‍රමාණයක්. ඒ නිසා මේ රට තුල කොවිඩ් වාර්තා වීම අඩු වෙලා නැහැ. සෞඛ්‍ය අංශ කොච්චර ශක්තිමත් වුණා මහා ජනතාවගේ හැසිරීම අනාරක්ෂිතයි නะ. රට බරපතල අවධියකට යන්න පුළුවන්. අද දවසෙත් හෙට දවසෙත් තවත් කොවිඩ් මරණ වාර්තා වෙන්න බැරි කමක් නැහැ. මේ අතර කඳාන සමරුගම නෑදුරුපිටිය සහ ශාන්ත ජුවන් මාවත ආශ්‍රිතව පසුගිය 31 වෙනිදා සහ පළමු වෙනිදා කරන ලද PCR පරීක්ෂණ වලින් අනතුරුව රෝගීන් 33 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අතරින් 6 දෙනෙකු රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කළ අය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා. මේ අතර හැටන් මස්කෙලිය ප්‍රදේශයෙන් තවත් ආසාදිතින් 2 දෙනෙකු අද හඳුනාගත්තා. ඔවුන් මීට පෙර වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් මස්කෙලිය බ්‍රවුන්ලෝ වතුයායේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින්. මේ අතර භගවන්තලාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන භගවන්තලාව කොටියාගල වතුයායේ යුවලකට සහ ඔවුන්ගේ දියණියකටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදනය වූ දසහැවිරිදි දියණිය සහ ඇයගේ මව හම්බන්තොට ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකටත් එම දියණියගේ පියා කඹුරුපිටිය ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකටත් යොමු කළා. මේ අතර හැටන් පතන ශ්‍රීපාද ජාතික විද්‍යාපීඨයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනී වෙමින් සිටි යුද හමුදා සෙබළුන් 3 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා ඊයේ පසුරුවේ රෝහල්ගත කිරීමට පියවරගෙන තිබුණා. ඇහැලියගොඩ ප්‍රදේශයෙන්ද COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 8 දෙනෙකු අද හඳුනාගත්තා. ඔවුන් මීට පෙර වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයින්. මේ අතර අවිස්සාවේල්ල සීතාවකපුර නගරසභා බල ප්‍රදේශයෙන්ද අද තවත් ආසාදිතින් 11 දෙනෙකු හමු වුණා. ඔවුන්ද පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ පුද්ගලින්ගේ පවුල්වල සමාජිකයින් බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. එම රෝගීන් 11 දිනාද සමග සීතාවක නගරසභා බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 18ක්. පුත්තලම උඩයාවේලි ප්‍රදේශයෙන්ද වෛරසය ආසාදනය වූ පුද්ගලෙක් හඳුනාගෙන තිබෙනවා. විදිස්ගත වීම සඳහා අවශ්‍ය PCR වාර්තා ලබා ගැනීමේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. ඒ අනුව එම පුද්ගලයා රෝහල්ගත කිරීමට පියවරගත් අතර සෞඛ්‍ය අංශ ඔහුගේ ආශ්‍රිතයින් 11 දින නිරෝධායනය සඳහා යොමු කිරීමටද පියවර ගත්තා. බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ ආන්දහදුල ප්‍රදේශයෙන්ද ආසාදිතයෙකු හමු වී ඇති අතර ඔහු මීට දින කිහිපයකට පෙර අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකටද සහභාගී වී තිබුණා. එයා මේ කලකට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා මේ මෙතන පොඩි බූරුව ප්‍රදේශයක් තිබුණා තියෙනවලු කට්ටිය සෙල්ලම් කරලා දේවාලය ගන්න. එතන කට්ටිය සෙල්ලම් කරලා
අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මේ කට්ටිය දැන් තැන් වල තමයි ඉන්නේ මූල ගැහුවේ අර ගෙදර සර් කොහෙද ගෙදර අර ඔය උතර ඉන්නේ තාප්පයක් ඔය හැපැත්තේ අන්න එහෙ තමයි ඒ වටේ හැපැත්තේ ගෙදරනේ ඔය ආවම් බබා වගේ ඉන්න කළු පාටෙක් නානේ ඔව් ඔව් ඒක තමයි සෙල්ලම් කරන්නේ ඒකනේ යා කියන්නේ ඒක සෙල්ලම් කරා පිරිමි ගොඩක් හිටියත් එතන අන්න ඒක තමයි අපිට දැනගන්න ඕනේ පොසිටිව් එකෙක් ඇවිල්ලා දින්න නිසා අපි ඇවිල්ලා තියෙන්නේ දැන් අන්තර මෙහෙ පැතුරුනාම ඔය මිනිස්සු කවුරුත් වගේ යන්නේ නැහැ උන් කියනවා ඔහුගේ ආශ්‍රිතයින් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තවදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ගෙදර ස්වන් විරෝධය වෙන්නේ දැන් අපිට ඔයගොල්ලෝ දෙන්නේ නැහැ හරියට විස්තරේ කවුද කින්ද මන් දාවේ ගියේ කියලා අපිට පුළුවන් තරතුරු අපි ගන්නවා. බල්ලි වෙලා දැන් මේ කෝල් දෙකලා ටීල් පාක්කේ මෙතනත් එක්කෙනෙක් ඉන්නවා. එයාගේ ෆෝන් නම්බර්ස් නැහැ කන්ටැක්ට් නැහැ. දැන් අපි ටීල් පාක්කේ ගිහලා ඒගොල්ලෝ බලනවා. හරිද? පරිදේ දෙන්න ඒ ට්‍රීල් එකේ කරුවක්වත් ගමන් බිමන් යන්න එපා දැනට. අපි ආත් PCR එකට දානවා අනිවාර්යයෙන්. මේ අතර අසාධිතින් හමුවීමත් සමග පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ග්‍රාම සේවා වසම් 6කට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ ඊයේ රාත්‍රියේ පියවර ගත්තා. කෙසේ වෙතත් එම ග්‍රාම සේවා වසම් වල කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවට PCR පරීක්ෂණ වලින් තහවුරු වීමත් සමග එම සංචරණ සීමා ඉවත් කිරීමට සෞඛ්‍ය අංශ අදපස්වරුවේ පියවරගෙන තිබෙනවා. මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔහු කොළඹ රැකියාවක නිරතව සිට නැවත එම ප්‍රදේශයට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටියයි. ඔහු පදිංචිව සිටි කාත්තන්කුඩි අබ්‍රාර් මාර්ගයේ හුදකලා කිරීමටද සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. එම රෝගියා හමු වීමත් සමග මඩකලපුව දිස්ත්‍රික්කෙන් වාර්තා වන සමස්ත රෝගීන් ගණන 41 දක්වා ඉහළ ගියා. මේ අතර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගෙන තිබෙනවා. එම නිලධාරියා දියතලාව කහගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පසුගිය 24 වනදා ඔහු සිය නිවසට පැමිණ ගොස් තිබුණා. 24 ඇවිල්ලා තියෙන ගෙදර. ඊට පස්සේ 26 ගිහිල්ලා තියෙනවා වැල්ලවයම සර්. සෝරි නෝරෙලිය සර්. 27 ගිහිල්ලා තියෙනවා වැල්ලවයම සර්. ඒ අතරතුර ඔය දැන් උසාවිට ගිහිල්ලා යන අතරතුර බණ්ඩාරල නගරයේ කඩවල කීපයකටත් ගිහිල්ලා තියෙනවා. ඒ හැරෙන්න යා ගෙදරින් එළියට ගිහිල්ලා නැහැ ඔය දෙක හැරෙන්න. ඒ අනුව ඔහුගේ නිවසියන් සහ තවත් නිවාස දෙකක පුද්ගලයන් නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. රත්නපුර ගිලිමලේ ප්‍රදේශයෙන්ද මීට දින කිහිපයකට පෙර COVID-19 ආසාදිත රෝගීන් 7 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන්ගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් පුද්ගලයන් 56 දෙනෙක් ගිලිමලේ ප්‍රාදේශීය රෝහලේදී PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. COVID-19 වෛරසය ආසාදිනිය වූ පොලිස් නිලධාරියෙකු හමු වීමත් සමග කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ අද විෂබීජහරණය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. බොරෙල්ල පොලිස් ස්ථානයේද වෛරසය ආසාදිනිය වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම පොලිස් ස්ථානයේද විෂබීජහරණය කෙරුණා. කැස්බෑව ප්‍රධාන බස් නැවතුම්පලේදීද අද PCR පරීක්ෂණ 200ක් සිදු කෙරුණා. එහිදී මෙහෙණින් වහන්සේ දෙනමක් සහ කැස්බෑව අධිකරණ සංකීර්ණයේ සේවයේ නියුතු පුද්ගලින් 20 දෙනෙකු ඇතුළු පිරිසක් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ ආසාදිතීන්ගේ සමීපතමයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිත පුද්ගලින් 18 දෙනෙකු පසුගියදා හඳුනාගත්තා. ඔවුන්ගේ ආශ්‍රිතයින් 55 දෙනෙකු කොස්ගම සතිපොලාසලදී PCR පරීක්ෂණ සඳහා ඊයේ පස්වරුවේ යොමු කෙරුණා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රෝගීන් වාර්තා වීම සිතියම්ගත කිරීම එළඹෙන සතිය තුල සිදු නොකළහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවලට සක්‍රීය දායකත්වය ලබා දීමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි. වාර්තා වෙන රෝගීන් ලංකාවේ එක සිතියමකට අරගෙන ඇයි පෙන්වන්න බැරි? තාම පැහැදිලිව අපිට පේන්න තියෙන දේ තමයි මේ ක්‍රියාවලිය තාමත් සිද්ධ වෙලා නැහැ. දැන් අපි මාසයක් තිස්සේ මේක කියනවා. සිතියම හරහා ගොඩක් දේවල් අපිට කියවෙනවා. රටේ අවදානම කොහෙද තියෙන්නේ? කොයි ග්‍රාම නිලධාරී වාසමේද? කොයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේද? කොයි සෞඛ්‍ය වෛද්‍යද? කොයි දිස්ත්‍රික්කයේද? කොයි පළාතේද? එතකොට ඒ පළාත සම්බන්ධයෙන් ගත යුතු තීන්දුව తీරන මොනවද? ඒ ග්‍රාම නිලධාරී වාසම මොනවද හුදකලා කරන්න ඕනේ? මේ සියල්ලම තීරණය වෙන්නේ මේ ඩේලි මැපින් එකක් කියොත් එහෙම දෛනිකව මේ සිතිය අප්ඩේට් වුණොත් ඒක ශේෂ්ත්‍රේ ඉඳන්ම අප්ඩේට් කරන්න පුළුවන් නම් ශේෂ්ත්‍රේ ඉඳන්ම යථාවත් කරන්න පුළුවන් නම් සිටියම ඒක තමයි හොඳම දිදී. GPS මැපින් පටන් ගත යුතු රටක් සම්බන්ධයෙන් එහෙම නැතුව රට ඉදිරියේ අපිට තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලිය තමයි අකර්මණ්‍ය වෙන්නේ. ඒ හරහා දවස ගානේ රට යම් භයානක තැනකට තමයි ගමන් කරන්නේ. අනිවාර්යයෙන්ම මේ සතිය ඇතුළත මේ ක්‍රියාවලිය ඉවර විය යුතුයි. මේ ක්‍රියාවලිය තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්තම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන මේ තාක්ෂණික කමිටුවලට සක්‍රීය ලෙස දායකත්වය දැක්වීමෙන් අපි ඉවර
ඉවත්වෙන්න තීරණය කළා. අද වෙන විට ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඒකින් අපිට පේනවා මේ තත්ත්වය කොතරම් බරපතල තත්ත්වයකද දැන් තියෙන්නේ කියන කාරණේ. තව සති කිහිපයක් යනකොට සතියක් දෙකක් යනකොට මුළු ලංකාවම රතුපෑ වෙන්න පුළුවන්. අපි එතකොට අදගත යුතු තීරණ අද ගන්න ප්‍රමාද වුණොත් අපට මුළු රටම වසා දමන්න වෙනවා. මේ අතර නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයන් සඳහා රජය විසින් ලබා දෙන වියලි ආහාර සලාකය අද දිනේද ප්‍රදේශ කිහිපයකදී ලබා දුන්නා. මේ අතර කොරෝනා වසංගතය හමුවේ කිරි බිත්තර මස් නිෂ්පාදන මෙන්ම ගවහ කුකුළු ගොවිපළ සතුන් සඳහා අවශ්‍ය ආහාර ඖෂධ ප්‍රවාහනය කිරීමේදී මතුවන ගැටලු අවම කිරීම සඳහා පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශයේ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. එම අමාත්‍යාංශයේ සඳහන් කළේ 0113423677 හෝ 0113423674 දුරකථන අංක වෙත ඇමතීමෙන් ගොවීන්ට සහ නිෂ්පාදකීන්ට සිය ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි. මේ අතර ඊයේ වසා දෙමනු ඉසුරුපාය පරිශ්‍රයේ හෙට සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. ටෙලිනාට්‍ය අපේ රසඥතාවයේ තීව්‍ර කරන මාධ්‍යයක් බවට පත් වී අවසන්. එබැවින් උසස් රසඥතාවෙන් යුතු ටෙලිනාට්‍යවල අගය වර්තමානය වන විට වෙනදාටත් වඩා දැනෙන කාලයක් බවට පත් වී තිබෙනවා. ඒ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නිවසට බී සිටින ජනතාව ටෙලිනාට්‍ය සමග නිරතුරුවම ඒකාත්මික වීම හේතුවෙන්. නමුත් පවතින තත්ත්වය හමුවේ ටෙලිනාට්‍ය රූගත කිරීම සඳහා මේවන විට දැඩි බාධා එල්ල වී තිබෙනවා. ඒ පිළිබඳව අද ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ජනමාධ්‍ය අමාත්‍යවරයාට ඉල්ලීමක් සිදු කළා. කොවිඩ් අර්බුදයේ හමුවේ ගුණාත්මක සහ හරවත් ටෙලිනාට්‍ය නිපදවීමට බාධාවකින් තොරව රෝගත කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ජනමාධ්‍ය මාත කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මේ දිනවල සියලුම රූපවාහිනී නාලිකාවල අඛණ්ඩව විකාශය කෙරෙමින් පවතින ටෙලිනාට්‍ය රෝගත කිරීම සඳහා සෞඛ්‍යංශවලින් දිගින් දිගටම බාධා එල්ල වෙමින් පවතින බවයි. මෙම බාධා එල්ලවීම සිදුවන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය උපමානයන්ට යටත්ව රෝගත කිරීම සඳහා අවසර ලබා දී ඇති පසුබිමක් තුල වීම කනගාටුවට කරුණක් බවයි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම අවසරේ පසුගිය මැයි මාස 13 වෙනිදා ජනමාධ්‍ය ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව ලබා දී තිබෙනවා. රටේ සියලු ජනතාව සංචරණයන් සීමා කොට නිවෙස්වලටම වී කාලය ගත කිරීමට සිදු ඇති මෙවන් මොහොතක ජනතාවට ඇති ප්‍රධානතම විනෝදාස්වාද මාධ්‍ය වන ටෙලිනාට්‍ය රෝගත කිරීම සඳහා එල්ලවන මෙම බාධාවන් පිළිබඳව විමතියට පත්වන බවත් එම සංගමය ජනමාධ්‍ය අමාත්‍යවරයාට යොමු කළ ලිපියෙහි සඳහන්. එමෙන්ම දැනට විකාශය වන ටෙලිනාට්‍ය රෝගත කිරීම නතර කළහොත් ඍජුව ඒ සඳහා දායක වී ඇති 4500ක් පමණ වන ශිල්පීන්ගේ රැකියාවන් අහිමි වී යනු ඇති බවද ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය අදාළ ලිපියෙන් පෙන්වා දී තිබෙනවා. ටෙලිනාට්‍ය රෝගත කිරීම සඳහා බාධා එල්ලවීම නිසා යම් හේකින් එම ටෙලිනාට්‍යයන් විකාශය වන කාලය පිරවීම සඳහා විදෙස් ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට යොදා ගැනීමට සිදුවහොත් එය ටෙලිනාට්‍ය කර්මාන්තයට දැඩි අගතිදායක තත්වයක් විය හැකි බවයි විද්‍යුත් විකාශකයන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. එමෙන්ම විදෙස් ටෙලිනාට්‍ය විකාශය කිරීමට සිදුවහොත් රටේ විදේශ විනිමයටද දැඩි බලපෑමක් ගෙන දිය හැකි බවත් විද්‍යුත් විකාශකෙන්ගේ සංගමය පෙන්වා දෙනවා. මෙම අර්බුදකාරී තත්ත්වය තවත් වර්ධනය වීමට පෙර ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස සියලු විද්‍යුත් නාලිකා සහ දේශීය ටෙලි කර්මාන්තය වෙනුවෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකෙන්ගේ සංගමය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ලෝකපුරා වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 4,79,00,000 වා තිබෙනවා. ලෝකපුරා වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 12,21,000කට අධිකයි. ලොව රටවල් සහ පාලන බල ප්‍රදේශ 216ක ව්‍යාප්ත වී ඇති කොවිඩ් 19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 4,79,00,000 වා ඇත්තේ මරණ 12,21,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින්. වෛරස ව්‍යාප්තියේ පළමු ස්ථානයේ පසුවන ඇමරිකාවෙන් මේ වන විට 96,00,000කට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ 238,000කට වැඩි කොවිඩ් මරණ සංඛ්‍යාවක්ද සමගින්. ගත උදිනේදීත් වැඩිම දෛනික ආසාදිතයින් සහ දෛනික මරණ වාර්තා වී තිබුණේ ඇමරිකාවෙන්. ආසාදිත ලයිස්තුවේ දෙවැනි තැන පසුවන ඉන්දියාවෙන් ගත උදිනේදී නව ආසාදිතයින් 46,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමත් සමග ඒ රට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 83,00,000 ඉක්මවා ගියා. ගෙවුණු සති කිහිපය තුළදී වාර්තා වූ දෛනික ආසාදිත සංඛ්‍යාවට සාපේක්ෂව මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් රටින් කොවිඩ් මරණ 1,23,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. තවමත් යුරෝපයේ රටවල් රසක කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍ර වී ඇත්තේ දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි. මේ වන විට බ්‍රිතාන්‍යයේත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියනේ ඉක්මවා තිබෙනවා. එමෙන්ම රුසියාව, ප්‍රංශය, ස්පාඤ්ඤ, ආජන්ටිනාව සහ කොලොම්බියාවද ආසාදිතයින් මිලියනේ ඉක්මවූ රටවල් අතරට එක් වී තිබෙනවා.
මෙතර රටවසා දැමීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රියාවේ වියානා නගරයේ ස්ථාන 6කදී සිදු ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය විසින් බාරගත් අතර ප්‍රහාරයෙන් පුද්ගලින් සිව් දෙනෙකුට දිවි අහිමි වුණා 20 දෙනෙකුට අධික සංඛ්‍යාවක්ද තුවාල ලැබුවා පොලිස් ප්‍රතිප්‍රහාරවලින් මිය ගිය 26 වරදී IS ත්‍රස්ත ප්‍රහාරකයා මෙම ප්‍රහාරයට පෙර අන්තර්ජාලයට වීඩියෝ වග්ද එක් කර තිබුණා ابو ابراهيم الهاشمي القريشي على السمع والطاعه في المنشه والمكره والعسر واليسر ප්‍රහාරය සම්බන්ධයෙන් මෙවන විට පුද්ගලින් 14 දෙනෙකු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීම සිදු කරනවා නරහෙන් පිට බෝකුන්දර සහ රත්මලාන ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද පෙරවරුවේ තොග වෙළඳාම සඳහා විවෘත කළා. නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි කෘෂිකර්ම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. COVID-19 වසංගත තත්ත්වයත් සමග වසා දැමුණු නරහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානය අද පෙරවරු 6ට පමණ විවෘත කෙරුණා. වෙනදා වගේ නෙවෙයි පාරිභෝගික ජනතාවගේ අඩු තොග වෙළඳාම් විතරයි මෙතන සිද්ධ වෙන්නේ වෙළඳ මහතුන්ගේ යම් අඩුවක් දක්වන ලැබෙන මේ අපි පොඩ්ඩක් කතා බහ කිරීමේදී දැනගැනීමට හැකියාව ලැබුණා වෙනදට වඩා අද එළවලු මිල ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඇඳිරි නිති බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි වෙළඳුන් මධ්‍යස්ථානයට ඇතුල් කරගනු ලැබුවේ කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම තුනට විවෘත කරන බව දැනුම් දී තිබුණු අතර අලුයම තුනේ සිට දිගු පොලිම් දක්නට ලැබුණා අnder තුනමාට ආවි. අප දැන් හය මාරක් තුනා තාමනේ. පාට කිව්වා දැන් පහ මාරක ඊටසේ. හය කිව්වා හයකින් දැන් හතරක් නැහැ. දවස් තුනක් ඉදලා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරේ නැහැ. අද තමයි පටන් ගත්තේ. ඒ හින්දා දමුල්ලේ නොරෙලින්ගම එළවලු එන්න ඕනු දෙපාන්දර. මොකද ඊයේ හවස වෙනකම් අපි මේක ඕපන් කරන්න තීරණයක් තිබුණේ නැහැ. අදසිය තමයි මේ ආර්ථික මධ්‍යස්ථාන ඕපන් කරේ. ඒ හින්දා අර පටන් ගත්තේ පළවෙනි දවසේ ඒ වගේ ප්‍රමාදයක් සිදු වෙනවා. මේ අතර පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේද අද පෙරවරු වේ විවෘත වුණා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු හැටන් මහජන වෙළඳපළ භූමියෙන් හමුවීමත් සමග හැටන් මහජන වෙළඳපළද විෂ බීජ හරණයෙන් පසු අද විවෘත වුණා. තමුත් ඒකම ආර්ථික මධ්‍යස්ථානයේද දින 3කට පසු විවෘත කෙරුණද වෙළඳුන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවතීම හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. ඒ ඔක්කොම විනාශලා තියෙනවා. හෙළුවන් ටික විකුණ ගන්න බැරුව බලා ඉන්නවා. ගොවි අනාතයි මේ තඹල මේ අතර මීගොඩ සහ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථාන වසා දමා තිබීම හේතුවෙන් නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කොළඹට ප්‍රවාහනය නොකිරීම නිසා එම වෙළඳුන්ද දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. ගොවියන් නිකන් වවලා නිකන් විදන් කරලා නිකන් දුන්න ගැක ගත්තාම මෙතන වෙදක් කෙරෙන්නේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු නිෂ්පාදන අඩුවෙන් ලැබීම හේතුවෙන් අද එළවලු මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබුණා. වෙළඳ වෙන්න බඩු නැහැ. ලීස් රුපියල් 60යි, කැරට් එක 120යි, පොන්චි රුපියල් 80යි, 100යි. මවගේ දින කීපෙට වැඩි අද රුපියල් 10ක් 15ක් වැඩි වෙලා තියෙනවා. මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ පිටකොටුව 4 වන සහ 5 වන හරස් වීතිවල තොග වෙළඳ සැල් නිරීක්ෂණය කළා. මේ වෙළඳ මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ වල කිසිම හිඟතාවයක් නැහැ. එතකොට මේ හාල් වල ප්‍රශ්නෙට අපි අද වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද පොරිම සිල්ලර මිලට තමයි තොග වෙළඳ පොල්ටත් මේ හාල් ගෙනහන්න බාන්නේ. ඒක වැරදි. ඒක නොකළ යුතු දෙයක්. ඒ සඳහා අපි ගැසට් නිවේදනයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා අද දිනේදී. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු 24 වෙනි මරණයත් අද මෙරටින් වාර්තා වුණා. එලෙස මිය ගියේ කොළඹ 13 පදිංචි අවුරුදු 79ක් වයස ඇති කාන්තාවක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇය ඊයේ සිය නිවස තුලදීම මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයට වෛරසය ආසාදනය වී තිබූ බවට හඳුනාගත් බවයි. මෙන්න නැවතත් එම පුවත. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් සිදු 24 වෙනි මරණයත් අද මෙරටින් වාර්තා වුණා. එලෙස මිය ගියේ කොළඹ 13 පදිංචි අවුරුදු 79ක් වයස ඇති කාන්තාවක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇය ඊයේ සිය නිවස තුලදීම මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයට වෛරසය ආසාදනය වී තිබූ බවට අනාවරණය වී ඇති බවයි. දැන් සූදානම කෙටි විරාමයක් ලබා ගන්නට. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගී මත් දිවියකට තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය
COVID-19 වසංගතය පාලනය කිරීමේ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සුබ පැතුම් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මාලදිවයින නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකුව අධ්‍යක්ෂ ෆාරිස් හදද් සර්වෝස් මහතා අතර පැවති හමුවකදී මේ අදහස් පළ වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මාලදිවයින නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකුව අධ්‍යක්ෂවරයා අතර මෙම හමුව පැවැත්ුණේ අරලිය ගහ මන්දිරයේදී. මෙහිදී COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය පිළිබඳව සර්වෝස් මහතා ශ්‍රී ලංකා රාජ්‍යයට ප්‍රශංසා කළා. ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ඇති සබඳතාවයට කෘතඥතාවය පළ කරමින් ෆාරිස් හදත් සර්වෝස් මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය මැතිවරණ ජයග්‍රහණයට පමණක් නොව ශ්‍රී ලංකාව COVID-19 වසංගතය පාලනය කරන ආකාරය ගැනද සුබ පැතුම් කරන බවයි. COVID-19 වසංගත තත්ත්වයේ ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් පහව යාමට ප්‍රාර්ථනා කරන බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළා. වසර ගණනාවක් පුරා ලෝක බැංකුව ශ්‍රී ලංකාව සමග පවත්නා සමීප සබඳතාවයට ස්තුතිය පළ කළ ශ්‍රී ලංකා නියෝජිතයින් නව රජය එම සබඳතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමටද සහතික වුණා. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ COVID-19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සහ ඉන්පසුව ආර්ථික සංවර්ධනය, මංමාවත්, පානීය ජලය, සනීප ආරක්ෂාව සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට රජය ප්‍රමුඛතා ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි. රන්මිණි තැන්න ටෙලිසිනමා ගම්මානයේ තමන් ජනාධිපති දොරේ දරු සමයේදී සිනමා සංචාරක ව්‍යාපාරයේ මනසේ තබා ගනිමින් ආරම්භ කළ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා පසුගිය වසර කිහිපය තුළ එය නිසි ලෙස භාවිතයට නොගත් බවද කියා සිටියා. අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ චිත්‍රපට සංචාරක ව්‍යාපාරයේ වැඩි දියුණු කිරීමට ලෝක බැංකුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දුවක් දක්වන බවයි. ස්වර්ණ සත්කාර හරහා අපදියත් කරන මනු සත්කාර මෙහෙවරේ තවත් අදියරක් අද සනිටුහන් වුණා. මෙරට COVID-19 වසංගතය වෙනුවෙන් දිවාරය කැපවී විහිසෙන අපේ සුවවිරුවන් සහ ආරක්ෂක අංශ වෙනුවෙන් දියත් කළ ඒ මනුදම් මෙහෙවරට අප සමග ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය අත්වැල් බැඳගත්තා. ඒ මහඟු මෙහෙවරේ පළමු අදියර අද පොලිස් ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේදී ආරම්භ වුණා. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ අවදානම නොතකමින් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සිය වගකීම සහ යුතුකම නිසියයුරින් ඉටු කරන වකවානුවක ස්වර්ණවාහිනියද ඔවුන් වෙනුවෙන් කෘතවේදීත්වය පිරිනැමීමට කටයුතු කළා. ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ සහයෝගීත්වයෙන් සිදු කෙරෙන ස්වර්ණ සත්කාර වැඩසටහනේ ප්‍රථම අදියර අද පොලිස් ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේදී පැවැත්ුණේ නියෝජ්‍ය පොලිස්පති නිවිඥ අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය සමග එක්ව සුව විරුවන්ට අවශ්‍ය කරන මුව ආවරණ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් සඳහා යොදා ගන්න ඇඳුම් කට්ටල ඒ වගේම තමයි ඊට අවශ්‍ය සියලු දේ ලබා දීමට පියවර ගත්තා. නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඇතුළු මේ පොලිස් නිලධාරීන් මහතුන්ට වගේම සහන් අකලංක මහතාට සහ ස්වර්ණවාහිනී ආයතනයේ වෙළඳහ අලවි සහකාර අධ්‍යක්ෂ ප්‍රබෝධ වික්‍රමසිංහ මහතාටත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. විසබීජනාශක දීර මුව ආවරණ ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇතුළු ඒ අවශ්‍ය දේවල් තමයි මේ මොහොතේ නීතිඥ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හට ප්‍රදානය කරන්න. අධ්‍යක්ෂ වෙළඳ අලවි ප්‍රබෝධ වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේ අනදින නිලධාරී චන්දන කොඩිතොක්කු මහතා හට ඒ සංකේතාත්මක ප්‍රදාන කිරීමේ කටයුත්තයි සිද්ධ කරන්නේ. මේ දවස්වල තියෙන අපේ වසංගත රෝගේ දැනට ප්‍රධානම ප්‍රශ්නට මුහුණ දෙන්නේ අපේ ශ්‍රී ලංකා පොලිසිය. මොකද එතුමන්ලා තමයි පාරවල් වල ඉඳලා අවුව කාගෙන වැස්ස කාගෙන මේ දේ කරලා මේක රටෙන් තුරන් කරන්න ගොඩාක් දායක වෙන ශ්‍රී ලංකා පොලිසිය. ඉතින් පිරකිලා ඉන්න ඕනේ, අපි රකින්න නම් අපේ ආරක්ෂක අංශ රකිලා ඉන්න ඕනේ. ඉතින් මම තීරණය කරා අපේ මේ සෞඛ්‍ය ආරක්ෂක කට්ටල වලට සෞඛ්‍ය මෙෂෙන් ආරක්ෂාව ලබා දෙන්න. ඉතින් මේ කාරණාවලදී පොලිස් නිලධාරීන් කැප වෙලා වැඩ කරනවා. ඉතින් ඒ නිසා ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලේ විධායක අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මහත්තයා මට කතා කරලා කිව්වා ඇතන්ස් අධ්‍යාපන ආයතනයත් එක්ක කටයුතු කරමින් පොලිසියට ඒ ගැන දෙන්න පුළුවන් කියලා මේ උපකරණ. ඉතින් මම කිව්වා ඒක බොහොම හොඳ දෙයක් කියලා. ඒ අනුව මේ කටයුතු කිරීම ගැන මම ඉතාම සතුටු වෙනවා. පොලිස් නිලධාරීන් කැඩිට පොලිසියට අනුග්‍රහය දැක්වීම ගැන මේ අවස්ථාවේ විශේෂයෙන් මේ ආයතනයටත් ඒ වගේම ස්වර්ණවාහිනී නාලිකාවට මම අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා. අපි ඉදිරියේදී තවත් පොලිස් ස්ථාන වෙත ගොස් මේ COVID-19 රෝගය හමුවේ නොසැලී ඉදිරියට කටයුතු කරමින් සිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන් මේ සත්කාරය කිරීමට සූදානම්ින් සිටිනවා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රට වටින් අටට පාර්ලිමේන්තු සභාව අද පස්වරුවේ කතානායක මහින්ද යාපාවේ වර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ුණා. ඒ කතානායක නිල නිවසේදී
මොනරාගල බන්ධනාගාරයේ රැඳවියෙකු කලහකාරී ලෙස හැසිරීමත් සමග ඊට මැදිහත් වූ බන්ධනාගාර නිලධාරිවරයාට මියගිය රැඳවියා විසින් පහර දී තිබුණේ ඊයේ පසුරුවේ. අනතුරුව රැඳවියා තුවාල ලබා මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂය පත් වුණා. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයෙකුද රෝහල්ගත කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නව ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වෙනි ගුවන් හමුදාපතිවරයායි. මෙරට ජනතාවට මුහුණ පෑමට සිදු වූ පොහොර හිඟයට විසඳුමක් ලෙස පොහොර මෙට්‍රික් ටොන් 60,000ක් ප්‍රගත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ පොහොර නිෂ්පාදන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මොහන්ති සිල්වා මහතාගේ මැදිහත් වීමෙන් අද පෙරවරු වන විට එම පොහොර ගොඩබෑම ආරම්භ වුවත් ඉදිරියේදී මෙරට ඇති වූ පොහොර හිඟයට ඉන් විසඳුම ලබා දෙන බවයි බලධාරීන් පැවසුවේ. පීගොවියන් සඳහා වූ පොහොර පොහොර සමාගම් දෙක විසින් බෙදා හැරීමේ ජාලය සකස් කරලා තියෙනවා. මේ මොහොතේ පටන් ඉදිරියට මේ පොහොර දිවයිනේ සෑම ප්‍රදේශයකටම බෙදා හැරීමේ කටයුතු අපි සිද්ධ කරනවා. ඉංගලන්තයේ කොණ්ඩනාස් ජොහන්සන්ස් 2021 සම්මාන උළෙලේදී මෙරට සුඛභෝගී හෝටලයක් වන W15 හන්තාන සම්මානයෙන් පිදුම් ලැබුවා. සංචාරක ක්ෂේත්‍රයේ වර්තමාන අභියෝග ජය ගනිමින් ගුණාත්මක සේවාවක් සැපයීම වෙනුවෙන් මෙම ජාත්‍යන්තර පිළිගැනීම සහිත සම්මානය W15 හන්තාන හෝටලයට හිමි වුණා. ආසියාව මැද පෙරදිග, ඕෂනියා සහ ඉන්දියන් සාගරයේ සියලු හෝටල් අතර තිබූ මෙම තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ W15 හන්තාන හෝටලයට මෙම සම්මානය දෙනා ගැනීමට හැකිවීම සුවිශේෂී කරුණක්. කොරණ විල්ලනිය ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනාගාරයේ ඇති වූ ගින්නකින් මෙහි දේපළ රසක් විනාශ වී තිබෙනවා.